සංගීත කතාවට ආදරය කරනවව ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. ඉතින් අද මං වීඩියෝ එකෙන් ඔයත් එක්ක කතා කරන්නේ. ඉදිරියට ගුණේල ගැන දන්න පොලිසියට ඇත්තටම ලොකු සැකයක් ඇති වෙන්නේ මොන වගේ හේතුවක් නිසාද කියලා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් ඉල්ලීමක් කරනවා. ඒ තමයි වීඩියෝ එක බලලා ඔයාටත් මෙවැනිම වීඩියෝස් දිනපතාම බලන්න කැමැත්තක් තියෙනවා නම් එහෙනම් මගේ channel එක subscribe කරලා මාත් එක්ක සම්බන්ධ වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වෙලාවේ ඔයා දන්නවා ඒ තමයි අතුල මුලින්ම වෑන් එකක් අරගෙන ආවා. ඊට පස්සේ ගුණේ ඔන්න බයිසිකලයකුත් අරගෙන. ඉතින් මෙන්න මේ වගේ දේවල් එනකොට තුෂාරට පවා තමන්ගේ කට්ටිය ගැන ලොකු සැකයක් එනවා. ඇත්තටම මේ කට්ටිය පොඩි පොඩි කුලී වැඩ එතකොට ওই වාහන උස්සන එක මේ වගේ දේවල්නේ කරන්නේ. ඉතින් ওই වගේ දේවල් කරන කට්ටිය මේ තරම් ඉක්මනට මේ විදියට පොහසත් වෙනකොට ඇත්තටම තුෂාරට දැනන සැකේ කිසිම වැරද්දක් නැහැ. ඉතින් ඒ වුණාට අද වෙනකම්ම තුෂාරට කියලා තියෙන්නේ දෑවැද්ද ගොඩගත්තා සේප්පුව කැඩුව කියන එකටත් වඩා ඇත්තම කියනවා නම් මේක නිකන් දුක් මහන්සියෙන් හම්බ කරා වගේ. ඇත්තටම තුෂාරි දන්නවා නම් මේ අසේනගේ ගෙදර සේප්පුව කඩපු එකකින් ගත්ත දේවල් කියලා. හැබැයි එහෙම නැණං තුෂාරි අනිවාර්යයෙන්ම තමන්ගේ අයිට විතරක් නෙවෙයි ගුණේ ඇතුළු පිරිසටත් හොඳටම පැනවදිලා පොලිසියට පවා බාර දෙන්න කටයුතු කරන්නත් පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ හැමදේමත් එක්ක දැන් ඉදිරියට අතුල වෑන් එක යනවා, ගුණේල බයිසිකලේ යනවා. හදිසියෙම මේ කට්ටිය කොහොමද පොහසත් උනේ කියලා පොලිසියත් ඇහැ ගහගෙන ඉන්නව ඇත්තේ. මොකද ඉතින් අතුලගේ තත්වය, ගුණේගේ තත්වය හොඳින්ම දන්න පොලිසිය හදිසියෙම මේ විදිහට වෙනස් වෙනකොට වාහන සම්පූර්ණයෙන්ම සල්ලි දීලා ගන්නකොට ඇත්තටම අසේල්ලත් එක්ක තරහින් හිටියේ අතුල, ඒ වගේම ගුණේ මේ කට්ටියයි කියලා දන්න පොලිසියට ඇත්තටම සැකයක් එන එක සාමාන්‍ය දෙයක් හැටියට ගන්න පුළුවන්. ඉතින් කොහොම හරි මේ හැමදේමත් එක්ක ඉදිරියේදී පොලිසියෙන් මේ දෙන්නගේ වාහනේ බයිසිකලේ ළඟ නතර කරලා මේ විදියට දවසින් දවස වාහන බයිසිකල් ගන්න කොහොමද, මේ විදියට පොහසත් උනේ කොහොමද, පොලිසියට ඒ ගැන ඔප්පු කරන්න කියන ඉල්ලීමකුත් එක්ක මේ කට්ටිය ගැන පොලිසිය වඩා සැලකිල්ලෙන් හොයන්න පටන් ගනී කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඉතින් කොහොම හරි අතුල නම් මේ හැම දෙයකින්ම ගැලවෙන නිහඬවම ඉඳීවි. හැබැයි ඒ වුණාට ගුණේට නම් ඒ තරම්ම පොලිසි ගාන කිහිල්ලා පුරුද්දක් පළපුරුද්දක් තියෙන කෙනෙක් නෙවෙයි. අන්න ඒකත් එක්ක බයටම අනිවාර්යයෙන්ම ඔය ගුණේ පොලිසියට සියල්ලම අමාරලා අනිවාර්යයෙන්ම අතුලවත් අමාරු වේදයි කියන බලාපොරොත්තුව අපිට ඇති කරගන්න වැඩි අවස්ථාවක් තියෙනවා කියන දේ මං අද ඔයාට මගේ වීඩියෝ එකෙන් කියනවා.